And now, live at 9:30. ආයුබෝවන්. ගෙවෙන දවස දෙස හෙළනකුවත් ඇස live at 9:30 සමගින්. අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම තෙලිනි පෙරේරා. අපි මුලින්ම බලමු සිරස්තල. රහස් පොලිසිය යෝෂිතගෙන් පෑ තුනක් ප්‍රශ්න කෙරේ. ඔයාලා මේ නිගේ අපල ගන්න ඕ මේ කුහාව. දූෂණ මර්ධන වැඩපිළිවෙල ගැන පක්ෂ විපක්ෂ මත. දැන් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂ අධිකරණ පත් කරන්න ඕනේ කියලා. ඒක පැහැදිලිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. ස්පෙෂල් කෝට් කියන එකයි තියෙන කෝට් එක ස්පෙෂල් කරන එකයි දෙකක්. අනුරාධපුරයේ පදික මාරුවක් මත අනතුරක්. පොළොන්නරුවේදී විදුලි රැහැනකට බිලි වූ මව සහ පුතු. ශිරන්ති රාජපක්ෂ මවට ඊයේ උදේ CID යන්න සිද්ධ වුණා. රෝහිත රාජපක්ෂ බාල පුතුට ඊයේ උදේ FCID යන්න සිද්ධ වුණා. යෝෂිත රාජපක්ෂ මධ්‍යම පුතුට අද උදේ CID යන්න සිද්ධ වුණා. අද තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දීමක් කර ඇති බව යෝෂිත රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කළා. ඔව් හෙට ගැදීමක් තියෙනවා මට මේ පස්සෙමයි. ඒ අනුවයි යෝෂිත රාජපක්ෂ මහතාද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ. ඒ සිරිලිය සවිය පදනමට අයත් ජීප් රථයක් භාවිත කළ ආකාරය පිළිබඳව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ඒ පෙරවරු 9ට පමණ යෝෂිත රාජපක්ෂ මහතා සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවට එක්ව සිටියා. පැතුනක පමණ කාලයක් යෝෂිත රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. අද එන්න කියලා තිබ්බේ සිරිලේ සවියට අයත් වාහනයක් ගැන ප්‍රශ්න කරන්න. ඒකේ වර්ණය වෙනස් කිරීම සම්බන්ධව තමයි ප්‍රශ්න කරේ. ඥාත කඳීමක් තියෙනවද? එහෙම දැනුවත් කරේ නැහැ. අපි ඉතින් ඕනලාවක සාකච්ඡා දෙන්න සූදානම්. දැන් මේ තාක්ෂණික සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුවේ. දැන් උපකරණ මොකක්ද මේක ප්‍රකාශ? මම දන්නේ දිනේ නම් එහෙම ප්‍රශ්නයක් අද ඇහුවේ නැහැ. මේ අතර ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගෙන්ද ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළා. ඒ සිරිලිය සවිය පදනමට අයත් ජීප් රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන්. අදාළ ජීප් රථය වසීම් තාජුඩීන්ගේ ඝාතනයට යොදාගත් බවටයි මීට පෙර චෝදනා එල්ල වී තිබුණේ. සමෘද්ධි සහනාධාර ගැටලුව තවමත් විසඳිලා නැහැ. අදත් ඒ වෙනුවෙන් රට පුරා ප්‍රදේශ කිහිපයක ජනතාව පාරට වැස්සා. සමෘද්ධි සහනාධාරය කප්පාදු කර ඇතැයි පවසමින් ප්‍රදේශ කිහිපයක සමෘද්ධිලාභීන් අදත් උද්ඝෝෂණවල නිරත වුණා. ඔවුන් කියා සිටියේ තමන්ට හිමිවිය යුතු සමෘද්ධි සහනාධාරය වෙනත් පුද්ගලයන්ට ලබා දී ඇති බවයි. මේ අම්බලන්තොට ප්‍රදේශයේ ජනතාව තම සමෘද්ධි සහනාධාරය යළි ලබා දෙන්නේ ඉල්ලමින් මල්පෙත්තාව ප්‍රදේශයෙන් විරුද්ධා පාගමනක නිරත වුණු ආකාරයයි. විරෝධතාව අතරවාරයේ යතුරුපැදි කරුවෙක් සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. උඩුනුවර ප්‍රදේශයේ ජනතාවත් සමෘද්ධි කප්පාදුවට එරෙහිව විරෝධතාවේ නිරත වුණා. ඔවුන් පිළිමතලාව දවුලගල මාර්ගය හරස් කරමිනුයි මෙම විරෝධතාවේ නිරත වුණේ. පොළොන්නරුව දිමුලාගල ගම්මාන කිහිපයක ජනතාවද මනම්පිටිය මඩකලපුව හන්දියේ විරෝධතාවක නිරත වුණා. මේ හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව හා මහියංගන ප්‍රධාන මාර්ගවල දහවන කටයුතු වලටද බාධා හෙළ වුණා. තවත් සමෘද්ධිලාභීන් පිරිසක් මාතර බස් නැවතුම්පළ ඉදිරිපිට මාතර කතරගම ප්‍රධාන මාර්ගය අභිර කරමින් විරෝධතාවේ යෙදුණා. මෙදිනිය නගරයේත් අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. සූර්යවැව ඇඹිලිපිටිය හා සූර්යවැව හම්බන්තොට ප්‍රධාන මාර්ග අවිර ක්‍රමින්
සූර්යයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්තුනේ සමෘද්ධි කප්පාදුවට එරෙහිවයි. මේ තොරතුරු ලේඛනය කම්පියුටර් එකට ඇතුළත් කිරීමේදී බරපතල ලෙස වැරදීන් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම පිරවීමේදී සිද්ධ වෙච්ච වැරදිත් අපට 11ක් හම්බුණා. ඒ අනුව අපි තීන්දුව කරා මේ තේරීම් ලයිස්තුව අවලංගු කරලා දාන්න. ශිෂ්‍යත්ව විභාගයේ අත ළඟ උපන් පුතුන් රජුන් කරන්නට වෙරදරන මව්පියවරුන්ට ශිෂ්‍යත්ව කියලා කියන්නේ මහා මෙරක් තරම් වටින දෙයක්. ඒ නිසා තමන්ගේ දරුවන්ව ඒ සඳහා මේ දවස්වල ලහි ලහියේ සූදානම් කරවනවා බලාපොරොත්තු රසක් පොදි බැඳගෙන. ඒ බලාපොරොත්තු ගොන්නක් එක්ක හිටපු පොළොන්නරුවේ අම්ම කෙනෙකුට තමන්ගේ දරුවා ශිෂ්‍යත්ව ලියනකන් ඉන්න හම්බුනේ නැහැ. ඒ වෙනුවට ඇය අද අවාසනාවන්ත විදියට ජීවිතෙන් සමුගෙන ගියේ පුංචි දරු සිඟිත්තාවත් තුරුළු කරගෙනමයි. මෙම සිද්ධියට මුහුණ දුන් පොළොන්නරුව ගල්පොත ප්‍රදේශයේ පදිංචි 34 ඇවැරදි ගයානි දමයන්ති මහත්මිය දෙදරු මවක්. ඇගේ වැඩිමහල් දියණිය තව දින 3කින් පහවසර ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දීමට සූදානම්ව සිටියා. අද ඇයගේ ශිෂ්‍යත්ව පන්තිය අවසන් දිනේ හේතුවෙන් දරුවන්ට විශේෂ ආහාර වේලක් පිළියෙල කිරීම සඳහා ගයානි දමයන්ති මහත්මිය අද උදෑසනින්ම නිවසින් පිටත් ඔගොස් තිබුණා. ඒ සිය 7 දහම් නෙත්සර පුතුද සමගයි. තවත් මව්පියන් පිරිසක් සමග පාසල ආසන්නේ නිවසක ඔවුන් ආහාර පිළියෙල කරමින් සිටියා. එම අවස්ථාවේදී දහම් නෙත්සර පුතු සිය මවගේ අවධානයෙන් මිදී තිබුණේ අවාසනාවන්ත ලෙසින්. පසුව මිදුලට පැමිණි මවට දැක ගැනීමට හැකිව ඇත්තේ විදුලි කණුවක් ආසන්නේ සිය දරුවා වැටී සිටින ආකාරයයි. එම ස්ථානයට වහා දිවගොස් සිය දරුවා ඔසවාගත් මවටද ඒ මොහොතේ විදුලි සැර වැදී තිබෙනවා. ඔවුන් දෙදෙනා ඉන් ගලවා ගැනීමට ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා. මං කොස්ගහ ළඟට යනකොට අක්කා අල්ලගෙන ඉවරයි. කොල්ලව අල්ලගෙන ගිහිල්ලා අල්ල ගන්නකොට යා විහික්ුණා. මං කිව්වා සෙරෙප්පු දාගන්න දාගන්න කියලා උඩ. ඒකල මං පාරට ගිහිල්ලා හැමෝටම කෑ ගැහුවා. එනකොට ඉතින් නාමියව නිල් පාට වෙලා වගේ තිබුණේ. කෙසේ වෙතත් මව සහ පුතු පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවයි අපවාර්තාකරු සඳහන් කළේ. විදුලි කණුවකට ආධාරකයක් වශයෙන් ඇද තිබූ කම්බියකට අසල නිවසේ විදුලි සැපයම සම්බන්ධ වී විදුලි කාන්දුවක් සිදුවීමෙන් මෙම ඉරණමට ඔවුන් ගොදුරු වී ඇති බවයි දැනට පොලිසිය සැක පළ කරන්නේ. මාර්ග නීති පිළි නොපදින රියදුරන් නිසා සිද්ධ වෙන අනතුරුවල කෙලවරක් නැහැ. කහ ඉර මතදී පවා මාර්ග නීති අමතකව ගිය රියදුරෙක් නිසා අද අනුරාධපුරයේදී අනතුරක් සිද්ධ වුණා. අද පෙරවරුවේ මෙම අනතුර සිදුවී තිබුණේ අනුරාධපුර මිහින්තලේ මාර්ගයේ නුවර වැවේ සොරව අසලදී. අනුරාධපුර දෙසින් පැමිණි යතුරු පැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවට පැමිණි මෝටරාතයක ගැටීමෙන් මේ අනතුර සිදු වුණා. අදාළ මෝටරාතය පැමිණ ඇත්තේ වැරදි දිශාවෙන් බවයි සිද්ධිය දුටුවන් සඳහන් කළේ. පදික මාරුවක් මතදී සිදු මෙම අනතුරින් යතුරු පැදිය පැමිණි දෙදෙනා බරපතල තුවාල ලැබුවා. එම අවස්ථාවේදී එහි රැස් වූ පිරිස තුවාල ලැබූ දෙදෙනා මෙලෙස රෝහල්ගත කිරීමට කටයුතු කළා. තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. අනතුර සිදු කළ මෝටරාතය පැදවූ පුද්ගලයා සිය වාහනය මස්ථානය දමා ගොස් පොලිසියට බහර වී තිබෙනවා. අනුරාධපුර පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. පොලිස් ප්‍රතිතුමා සම්බන්ධ වීඩියෝවක් පහුගිය දවස්වල අන්තර්ජාලය පුරා විදුලි වේගෙන් හුවමාරු වුණා. මේ වීඩියෝව ගැන කතාව අද කැබිනට් මාධ්‍ය හමුවේදීත් මතුවුණා. පොලිස්පතිවරයා පොලිස් මුලස්ථානයේ සුළු සේවකයෙකුට පහර දෙන්නට යන වීඩියෝ එකක් මේ දවස්වල සමාජාල සංසරණය වෙනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ මතය මොකද්ද? ආණ්ඩුවේ මතය ඉතින් කැබිනට් එකේ මතය මොකද්ද? මේ සෑම පොලිස් නිලධාරියෙකුටම දැනුම් දීලා තියෙනවා උදේ ජාතික ගීය පොලිස් ගීතය ගායන වාදනය කිරීමෙන් අනතුරුව විනාඩි කිහිපයක් යම්කිසි මානසික ව්‍යායාමයක් කළ යුතුයි කියලා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ කරුණු දෙකයි. භාවනාවක් වෙන්න පුළුවන්, තමන්ගේ ආගම ඇදහිල්ලක් වෙන්න පුළුවන්.
ඉතින් පොලිස් මූලස්ථානයේ ඕක නිසියාකාරව ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න සමහර දවස්වලට පොලිස් ප්‍රතිතුමාම පෞද්ගලිකව යනවා. නෑ එයාට බැනවැදීමක් කරනවා ඒක හරි. පහර දීමක් කරන්නේ නැහැ. නමුදරකින් අදිනව නේද? කොළයකින් අදින්න ඒක හරියට බලන්න. ඒ විෂුවල් එකේ අපහාසාත්මක ගතියක් තියෙනවා අසත්‍ය කරුණු තියෙනවා. මේක ලිෆ්ට් ඔපරේටරත් ඒක නවත්තලා භාවනා කළ යුතුයි. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. මම නම් යෝජනා කරන්නේ ඒක නෙමෙයි උදේට අර ඉස්සර පොලිසියට තිබුණා අර එක්සයිස් කරන්න තිබුණානේ PT පීරියඩ් එක. ඒක තමයි ඇත්තටම භාවනාවට වැඩි ක්‍රියාත්මක කරන්න ඕනේ. හොරුම් පිටිපස්සේ දුවනකොට පොලිස් නිලධාරියෙකුට තියෙන්න ඕන ශක්තියක්. ක්‍රිකට් ක්‍රීඩකේ ඉඳ දාපු චෝදනාවද මේ කරන්නේ? ඔව් ඒ වගේ චෝදනාවක් තමයි තියෙන්නේ. භාවනා කරන්නේ හොරා පිටිපස්සේ දුවන්න නෙවෙයි. හොරෙක් ආවම එයාට අනුකම්පා කරන්න. ඉවසීමෙන් සැනසීම ලැබෙන බව අපි හැමෝම පොඩි කාලේ ඉඳලාම අහලා තියෙනවා. නමුත් ප්‍රශ්නයක් හමුවේ කලබල වෙනකොට ඉවසන්න ඕනේ කියන එක අපිට අමතක වෙනවා. එතකොට අපට සැනසීම වෙනුවට ලැබෙන්නේ වෙනසීම. ජීවිත ප්‍රශ්න හමුවේ ඉවසීම හුරු නොවු නිසා තරුණ ජීවිත දෙකකට වෙනසීම උරුම වූ කතාවකුයි කෑගල්ලෙන් මේ ඇහෙන්නේ. කෑගල්ල නාමල්ගම ප්‍රදේශයේ පදිංචි ඖෂධි ඉමාෂා ගුණතිලක කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ ඉගෙනුම් ලැබූ සිසුවියක්. ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉකුත් වසරේ මුහුණ දුන් ඇය ඒ සමාර්ථ 10ක්ද ලබා ගැනීමට සමත් වුණා. ඇය කෑගල්ල දීවල ප්‍රදේශයේ පදිංචි ධනිෂ්ක ප්‍රසන්න නම් තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ බවයි වාර්තා වන්නේ. ඉකුත් මාර්තු මාසයේ ඇය මව්පියන්ගේ අනුමැතියකින් තොරව නිවසින් පිටව ගොස් අනුරාධපුර ප්‍රදේශයේ ජීවත් වී තිබෙනවා. මාස 5ක් පමණ එහි ජීවත් වූ ඔවුන් යලිත් තරුණියගේ දෙමෝපියන් විසින් තම නිවසට කැඳවාගෙන විත් තිබුණේ දියණියගේ අධ්‍යාපන කටයුතු වලින් පසුව සහ වයස අවුරුදු 18 පිරීමෙන් පසු අදාළ විවාහය කර දීමට පියවර ගන්නා බව පවසමින් ඒ අනුව ඇය නිවසේ නතර කර තම නිවසට ගිය තරුණයා ඊයේ රාත්‍රී 8ට පමණ යලිත් පැමිණ තමන් සමග පැමිණෙන ලෙස එම තරුණියගෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් ඒ වන විට නිවසේ සිටි ඇයගේ මව ඊට විරුද්ධ වීමත් සමග මෙම තරුණයා සඟවාගෙන සිටි ආයුධයකින් තරුණියට පහර දී තිබුණා. තියුණු පහර කෑම්වලට ලක් වූ ඇය කෑගල මහරෝහලට ඇතුළත් කළත් ඇය මෙලොව හැරගියා. සැකකාර තරුණයාද ඔහුගේ නිවසට ගොස් වසපානය කර තිබූ අතර අපවාර්තාකරු පැවසුවේ පසුව ඔහු මාවනැල්ල රෝහලට ඇතුළත් වූ බවයි. රෝහල් ආර්ජ මාර්ග පැවසුවේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි. අද දහවල් මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් UW රූපසිංහ මහතා එම රෝහලට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. පරීක්ෂණයෙන් අනතුරුව ඔහු නියෝග කළේ ලබන 8වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. ඒ අනුව ධනිෂ්ක මේ වන විට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා. හොරකමට පුරුදු වුණු අය සූක්ෂමයි වගේම කාර්යක්ෂමයි. මොනතරම් කාර්යක්ෂමද කියනවනම් ඒ අයට වාහනයක පැති කණ්ණාඩියක් ගලවන්න යන්නේ තප්පර කීපයයි. එහෙම කෙනෙක් පොලිසියට කොටු වුණු හැටි මේ. කොල්ලුපිටිය ප්‍රදේශයේ මාර්ගයක නවතා තිබූ මෝටර් රථයක පැති කණ්ණාඩි ගලවා ගැනීමක් පිළිබඳව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි ලැබී තිබුණා. මේ දර්ශන ඔස්සේ සිදු කරන ලද පරීක්ෂණ අනුවයි අද තරුණයෙකු අත්අඩංගුවට ගැනුනේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ ඔහු කලක සිට මෙම සොරකම සිදු කර ඇති බවයි. ඒ අනුව ඔහු ගලවාගත් පැති කණ්ණාඩි 27ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. මේ අතර කොළඹවට මග දෙපස නවතා ඇති රථවාහනවල පැති කණ්ණාඩි ගලවන තවත් පිරිසක් පසුගිය දාද පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඒ දකුණු කොළඹ නීති බලගැන්වීමේ ඒකකයේ සිදු කළ මෙහෙයුමකදී දැඩි ලෙස මද්‍රව්‍යට ඇබ්බැහිවුවන් මෙලෙස පැති කණ්ණාඩි සොරකම් වලට බොහෝ සෙයින් සම්බන්ධ බව අනාවරණ වී ඇති බවද පොලිසිය සඳහන් කළා. ඒ පොලිසිය හොරු අල්ලපු කතාවක්. සාමාන්‍යයෙන් හොරු අල්ලනවට වැඩිපුර කැමති කවුද? ගැහැණු අයද පිරිමි අයද? මේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවා රාජිත සේනාරත්න ඇමතිතුමා ගාව. කියන කතා ආණ්ඩුව ඇතුළෙවෙදී ආණ්ඩුවේ දෙපාර්ශ්වයේ අතරෙවෙදී පක්ෂ ඇතුළතෙවෙදී මතුවලා තිබුණා. ඒ තමයි දේශපාලන අර්බුදයක ස්වරූපය. ඒ අර්බුදකාරී තත්ත්වය තුළ මුළු ආණ්ඩුවම කඩාගෙන වැටෙන වලක්වන්න රවි කරුණානායකට අස්වෙන්නට කියන්න සිද්ධු. අපිට ඒකාබද්ධය කිව්වා ඇක්කෝ ඊවෙන් වැඩන්නේ තමුසල ඊව අපි සූප්පු කරන්න කියේ. මේ දවස්වල ඒකාබද්ධ විපක්ෂය කියනෝනේ විජයසල මාචෝ ෂෝක් කිය. අපිත් ඕක තමයි කිව්වේ.
අපිකිවකිවන්ට හොඳවගේ නො අරගවුි නො අලුත් පක්ෂයක් අලුත් පාටක්කි වට ශ්‍රී ලංකාකට හරිියන්න නෑ. අලුත් පක්ෂයක් බෑ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන ලකුණු පිපෙනමල්න්නේ මේ පරවෙනමල්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ ග්‍රහණය ඉන්නතා ගල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැවත්මක් නෑ. එක්සත් ජාතික පක්ෂය තමයි ශක්තිමත් වෙන්න උත්සාහ කරන්නේ. ඔබලා මේ අවුරුදු දෙකහම ආරග කරා වගේම ඉදිරි කාල පරිච්ඡේදය තුලත් හදන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක යහන් ගත වෙන්නද කියලා. අලුත් ගස්වල මල් පුපිටින්න බොහොම කල් යනවා. කවුද මේකේ නායකයා? ඇමරිකන් කාරයා බැසිල්. අනිත් එක්ක නා ජීඑල් පීරිස්. මේ බොරැල්ලේ හන්දියෙන් බස්සලා ගෙදර ඵලයන් කියලා රුපියල් 1000ක් දුන්නොත් ගෙදර යන්න බැරි කෙනෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව විශේෂ අධිකරණ ගැන කතා කිරීම මොහොතක්වත් ඒ ගැන සිතීම කිසිසේත් ගැළපෙන දෙයක් හැටියට අපි දකින්නේ නැහැ. රාජපක්ෂ පවුල දඩයම් කිරීම තමයි මේ ආණ්ඩුවේ එකම අභිලාෂය. දැන් යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා විශේෂ අධිකරණ පත් කරන්න ඕනේ කියලා. ඒක පැහැදිලිව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි. නෑ නව උසාවියක් නෙවෙයිනේ. ස්පෙෂල් කෝට් කියන එකයි තියෙන කෝට් එක ස්පෙෂල් කරන එකයි දෙකක්. ඊයේ පෙරේදා ගියා අගමැතිතුමා දලදා වන්දි. යාම වයසක අම්මා කෙනෙක් මොකද කිව්වේ මේ අගමැතිතුමා හොරු අල්ලන්නේ කවදද? දැන් මම මගුල් ගෙදරකට ගියොත් මට ඇවිල්ලා නෝන මහත් කතා කරනවා පොඩ්ඩක් එන්න කැමති වට කළා ගෑනු ටික මගෙන් අහන්නේ කවදද මේ අල්ලන්නේ? ආන්තාව තමයි වැඩියෙන්ම ඉල්ලන්නේ මේ හොරු අල්ලන්න. ඒකට වඩා This is live at 9:30. ඕනෙම ආරක්ෂිත තැනක් තුල අනාරක්ෂිත තැනක් හැංගිලා තියෙනවා. ආයතනයක ආරක්ෂාවට දෙන ගේට්ටුවක් තරුණයෙකුට අනතුරක් ගෙන දෙන්නට තරම් හේතු වුණු මේ කතාව අපිට ඇහුනේ පිළියන්දල පැත්තෙන්. පිළියන්දල මුරුටු මාර්ගයේ ස්වාරපොල ප්‍රදේශයේ බරවාහන අලිවිසලක ඉදිරිපස ගේට්ටුවේ එක්කටුසක් කඩා වැටීමෙන් ඒ අසලින් ගමන්ගත් තරුණයෙකු මෙසේ තුවාල ලැබුවා. සිද්ධීන් බරපතල තුවාල ලැබූ තරුණයා පිළියන්දල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යවුණා. අදාළ තරුණයාගේ තත්ත්වය බරපතල බැවින් කළුබෝවිල රෝහලින් ඔහු ජාතික රෝහලට මාරු කර ඇති අතර මේ වන විට අදාළ තරුණයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. සිද්ධීන් තුවාල ලැබ ඇත්තේ හංවැල්ල ලබුගම මාර්ගයේ නිරිපොල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදී විකුම් ශ්‍රීමල් නැමැති තරුණයෙක්. අවිසාවිල ප්‍රදේශයේ පාසලක උසස් පෙළ හදාරන මෙම තරුණයා අනුතරට මුහුණ දුන්නේ වේදිකා නාට්‍යයක ටිකට් පත් අලෙවි කරමින් සිටියදී. 2 ඔයේ දියනාන්න ගිය එකම පවුලේ සහෝදරින් දෙන්නෙකුට අද ජීවිතය අහිමි වුණා. මේ අය 2 ඔයට ගිහින් තිබුණේ මිනුවන්ගොඩේ ඉඳන්. මෙලස මියගේ 16 හැවිරිදි ඉරේෂ් ප්‍රමෝද් ලක්ෂාන් සහ 13 හැවිරිදි ඉමේෂ් ප්‍රමෝද් ලක්ෂාන් නැමැති පාසල් සිසුන් දෙදෙනෙක්. ඔවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්. මෙම සහෝදරින් දෙදෙනා මහව ප්‍රදේශයේ පිහිටි සිය ඥාති නිවසක් කරා පැමිණැත්තේ අද පෙරවරුවේයි. අනතුරුව අද පස්වරුවේ ඔවුන් දෙදෙනා එක්ව දදුරෝයේ දේනෑමට ගොස් දියගිලි මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගිය සහෝදරෙන් දෙදෙනාගේ මෘත ශරීර මේ වන විට වාරියපොළ දිසාරෝහලේ සහ නාගොල්ලාගම් ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා. මේ අනතුරු ගැන අපි ඔබට නිරතුරු ප්‍රකාශ කරන්නේ තරුණ ජීවිතවලට අවධානම ගැන අවධානයෙන් සිටීමේ වටිනාකම මතු කර දෙන්නට. හැතැම් විට අනතුරු වලට හේතුව නොසලකිල්ල, සමහර වෙලාවට අනතුරු වලට හේතුව හදිසි බව. හදිසියට කොරස් කටේවත් අතදාන වැහැ කියලා කතාවක් තියෙනවා. හදිසි බව නිසා අදිසි ලෙස මරු කැඳවාගත් මේ තරුණයාගේ කතාව අපිට ඇහුනේ පාදුක්ක බෝපෙ පැත්තෙන්. අද පෙරවරු 8:30 පමණ විමානතර සිදුවුණේ මීපේ ඉංගිරිය මාර්ගයේ බෝපේ විහාරස්ථානය ඉදිරිපිටදී. බෝපේ සිට පාදුක්ක දෙසට ධාවනය කළ යතුරුපැදියක් හා ඉදිරියෙන් පැමිණි කැබ් රථයක් ගැටීමෙන් අනතුර සිදුවුණා. සිද්ධිය දුටුවන් පැවසුවේ විහාරස්ථානයේ ඉදිරිපිට සිටි තරුණියක් දුටු යතුරුපැදිකරු එක්වරම නතර කිරීමට උත්සාහ කළ බවයි. එහිදී යතුරුපැදිය පෙරළි එය පැදූ තරුණයා ඉදිරියෙන් පැමිණි කැබ් රථයට යට වී තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ඔහු පාදුක්ක දිසාරෝහලෙන් හෝමාගම මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසු මිය ගියා. එලෙස මියගේ පාදුක්ක බෝපේ උඩුගම පදිංචි කුෂාන් ජයසූරිය නැමැති 21 හැවිරිදි තරුණයෙක්. එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද ඇති වුණේ අනතුරටපත් වාහනයේ කොටසක් සම්බන්ධයෙන්. අපි
අනතුරටපත් යතුරු පැදිය පිටුපසින් පැමිණි මෝටර රථ දෙකක්ද එකිනෙක ගැටි එම අවස්ථාවේ අනතුරට ලක්ුණේ මෙලෙසින්. පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කැබ්‍රති රියදුරු අත්අඩංගුවට බවයි. යතුරු පැදි දහවනයේදී නිසි අවධානයකින් තොරව දහවනය කිරීම මෙවැනි අනතුරු රැසකට හේතු වී ඇති බව පොලිසිය සඳහන් කළා. සයිප්‍රසයේ සේවය කරමින් හිටපු ශ්‍රී ලාංකිකයෙක් ඝාතනයට ලක් වෙලා. මේ ඝාතනය සිද්ධ කරලා තියෙන්නේ තවත් ශ්‍රී ලාංකිකයෙක් කියලායි සැක කෙරෙන්නේ. ඝාතනයට ලක් වූ එම ශ්‍රී ලාංකිකයාගේ දේහය ඊයේ පස්වරුවේ මෙරටට ගෙන එනු ලැබුවා. මීට වසර තුනකට පෙර ගලේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයා සයිප්‍රසයට ගොස් තිබුණේ ගෘහ සේවය සඳහායි. මෙම පුද්ගලයා එහිදී හිතවත් වූ තවත් ශ්‍රී ලාංකිකයෙකු සමග පසුව අමනාපයෙන් සිටි බව මියගිය පුද්ගලයාගේ සොහොයුරිය අප සමග පැවසුවා. ඉතින් අර ආරවුලක් ඇති වුණා කියලා කිව්වා. එච්චරයි. ඊට පස්සේ සඳුද වෙනකොට තමයි සඳ පාන්දර තමයි මට කෝල් කරලා කිව්වේ මෙහෙම පීයෙන් ඇනලා ඉන්නවා කියලා. ඉතින් මං එතෙන්ට යනකොට මල්ලි බිම වැටිලා හිටියා. අදාළ ඝාතනය පසුගිය ජූලි මාස 24 වනදා සිදුව ඇති අතර එදින ඔවුන් දෙදෙනා මත්පැන් පානය කර ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. මෙරටට ගෙනා දේහය මීගමු රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර ඇති අතර ඔහුගේ වාර්තාවට අනුව උල් ආයුධයකින් පපු ප්‍රදේශයට එල්ල කළ පහරකින් සිදු වූ රුධිර වහනය හේතුවෙන් ඇති වූ කම්පනයෙන් අදාළ පුද්ගලයා මියගොස් ඇති බවයි වාර්තා වුණේ. මියගිය පුද්ගලයා වසර තුනක සේවා කාලය සම්පූර්ණ වී සිය බිරිඳ දූ දරුවන් මුණගැසීමට පැමිණීමට තිබුණේද ඊයේ දිනේදී. හරියට පහර සෙන්ද එන්න හිටියේ. මිය ගිහිල්ලා තමයි ඊයේ ආවි ලංකාවට. ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියද දැනුවත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ. This is live at 9:30. ජීවිත 400ක් යට කරමින් ගලා ගිය ගම් වතුර. ලොවම කෙටියෙන්. ඉකුත් සොන්දා සියරා ලියෝන් රාජ්‍යයට බලපෑ ගම් වතුරින් සහ නායෑම් වලින් මියගිය ගණන 400ට ආසන වී ඇති බව අලුත්ම වාර්තා සඳහන් කරනවා. දෙවන්ත පස්කන්දක් නායෑමෙන් එක් ස්ථානයක පමණක් පුද්ගලයන් 312 දෙනෙකුගේ මනසිරුර සොයාගත් බව ජාත්‍යන්තර රතුකරු සංගමේ පවසනවා. නිවාස සිය ගණනක් මෙන්ම කාර්යාල සහ වෙළඳ සංකීර්ණ පිහිටි ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක්ද ගම් වතුරින් විනාශ වී ගිය බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. බැංගලෝරයේද ඊ රාත්‍රී ඇදහැල්ලූ ධාරානිපාත වර්ෂාවකින් පසුව මේ වන විට ජලයෙන් යටව තිබෙනවා. රථවාහන 50කට ආසන සංඛ්‍යාවක් හරි අඩක් පමණ ජලයෙන් යටව තිබුණේ මේ ආකාරයෙන්. එක්දහස් 890 පසුව එක් දිනක් තුළ ලැබුණු වැඩිම වර්ෂාපතනය ඒ රාත්‍රී වාර්තා වූ බව ඉන්දිය කාලගුණ බලධාරීන් පවසනවා. චිලි රාජ්‍යයේ බස් රථ රියදුරෙකුට තරුණ පෙම් යුවලක් පහර දෙන අයුරු යාබදව සිටි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙකු මිසේ රූගත කර තිබුණා. බසේ සිදු වූ බහින් බස් වීමක් මෙම ගැටුමට මුල් වී ඇති බව රථය තුළ ගමන්ගත් සෙසු මගින් මාධ්‍ය වෙත පවසා තිබුණා. අපේ ක්‍රිකට් කණ්ඩායම මේ දවස්වල මෙච්චරම පස්ස ගහලා ඉන්නේ ඇයි? පරදිනවා කියලා මෙහෙමත් පරදින්න පුළුවන්ද? මේ ක්‍රීඩා ඇමතිතුමාට මේ දවස්වල තියෙන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්න හින්දම මෙන්න ඇමතිතුමා කරන්න යන වැඩේ. විශේෂයෙන්ම ඉල්ලීමක් කළ තියෙනවා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් වාර්තාවක් ගේන්න කියලා පළවෙනියෙන් පහසුකම් සපයන අයත් ඒ වගේම තේරෙන් කමිටුවේ ප්‍රතිපත්ති සහ එහි තෝරා ගැනීම පිළිබඳවත් දෙවන වාර්තාව තුන්වෙනි එක දින තරඟාවලිය ඉවරුනයින් පස්සේ සියලුම ක්‍රීඩකයන් එක්කත් සාකච්ඡාවක් කරන්න. මේ කණ්ඩායම හැර මං හිතන්නේ ටෙස්ට් කණ්ඩායමක් විදිහට අපිට තවත් අලුත් අය ඉන්නවා කියලා ඇතුළත් කරන්න. ක්‍රීඩකයන් දක්ෂතාව අතර හිටියා ඉදිරින් පස්සේ යම් කඩාවැටීමක් තියෙනවා. සංජිත ලමාත්තුමා චෝදනාවක් කරනවා ඔබතුමා මේ පරිපාලනයේ වෙනස් නොකරන තාක්කල් මේක සිද්ධ වෙන්නේ නැහැ.
නැහැ කියලා. ක්‍රිකට් පරිපාලනය හොඳ නැත්නම් ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්න තියෙන්නේ ආපහු මැතිවරණයි. දැන් මෙච්චර අවුරුදු 8ක් තිබුණා ඔය කවුරක් කතා කරේ නැහනේ. අවුරුදු 8ක් ක්‍රිකට් පාලක මණ්ඩලය තිබුණේ ඉන්ටරිම් කමිටි. මේ ආණ්ඩුව ආවෙන් පස්සේ තමයි පළවෙනි වතාවට ඡන්දයක් තිබ්බේ. ඒ ඡන්දයට අර්ජුන නරදුංග මැතිතුමත් ඉදිරිපත් වුණා. නේද? එතකොට පරාජයටපත් වුණා. නෑ මුතෝ ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. ග්‍රෑම් ෆෝඩ් ආව මාස 6න් යව්වා. ආය අසන් ගුරුසිංහ ගේනවා. චරිත් සේනානායක මැනේජර් හිටියා. වෙනස්කම් කරනවා මාසින් දෙකෙන්. කියන්නේ ස්ටැබිලිටි එකක් නෑ ටීම් එකේ. තාමත් එහෙම වැඩ පිළිවෙලක් නෑනේ. දැන් නිකෝතස් ගේනවා ආපහු හෙඩ් කෝච් කරලා ආපහු ආයින් කරන්න සැලසුම් කරනවා. මේ ක්‍රියාදාමයේ පිළිවෙල නම් ප්‍රශ්න ගන්නවා ඒගොල්ලන්ගෙන් මතු කරා. වහම වார்த்தාවක් දෙන්න කියලා ඇයි මේ විදියට මේ චේන්ජස් ටික කරේ? එවයින් සිද්ධ වුණ අඩුපාඩු මොනවද? අනෙක් පැත්තෙන් ICC එක කියනවා මේක පොලිටිසයිස් කරන්න බැහැයි කියලා. රටේ ක්‍රීඩාමතිවරයා විදියට මටත් යම් ප්‍රමාණයක් තියෙනවා මේකට අත ගන්න පුළුවන් ප්‍රමාණයක්. මම වුන්ගෙන් ඇහුවේ මට කියන්න කියලා මෙතනින් වුන් එලියට එන්න පුළුවන් විසඳුම් මොකද්ද කියලා. දැන් අනුෂ්‍ය සමරනායක පුහුණුකරු දැන් ඔහුට චෝදනාවක් තිබ්බා. ඔහු ඉවත් වුණා. ඊට පස්සේ ICC එකෙන් පවා ඔහු නිදෝෂී පුද්ගලයෙක් ලෙස නම් කළා. ඔහු ඊට පස්සේ නැවත සේවයේ පිහිටීමක් සිදු වුණේ නැහැ. ඔව්. නිදෝෂ කළා තියෙනවා. මම ක්‍රීඩා පාලක මණ්ඩලයට කිව්වා ඔහු නැවත බඳවගෙන අවශ්‍ය කරන කටයුතු ටික කරන්න කියලා. අපි අදට ඔබෙන් සමු ගන්නවා. හෙට දවසේ උදේ 5ට අද දවස නරඹන්න. ඔබට සුබ රාත්‍රියක්.